ක් මිත්තුර සීලංකා වින්න හැටනමලක්සයක් හරක්, මිනිියමර් ගෝටා ජනාජිපති කරාට පස්සේ මේ වෙනකොට රටේ ජනතාවට දැවන් කලෙස ගෝටගේ පීඩනය දරාගන්නට සිද්ධ වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි ගෝට කියල කියන්නේ ප්‍රාදේශය සභාවක මන්ත්‍රී කෙනෙක් වත් වෙලා නොහිටපු කෙනෙක් හමුදාව හිටපු නිලධාරීක් අප නිරන්ත්‍රයම කියන කාරණයක් තමයි. හමුදාවින්න නිර්ධාරීන්ට ලොක ඇඟකුයි පුංචි මොලේකු තයි තියන්නේ. නි මවුන්ට ප්‍රියේටු එහවනතම් නිර්මාණශීලී ීදු ගැනීමේ හැකියාවක් නැහැ. මේ ප්‍රතිබල විදිහයට අදමුළු රටටම වන්දිගවන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයම මිනිීමරු ගෝටාතනිකරම විශ්වාස කරන්නේ ආයුද සහ බලහත්කාරය. ඒ නිසා තමයි ඔහු මේරටේ සිවිල් තරත්තුර ගණනාමකට හමුදාව හිටපු පාගඩය පත් කරලා තියෙන්නේ. විශේෂෙන්ම ආරක්ෂ කමාත්‍යයන්සේ ලේකම්වරයා විදිහට පත්තුලයින්න. ගුණරන්න කියන්නේ ඒවගේම නොම්බර එකේ පාදඩී ඔබට මතකනම් උතුර යුද්ධ තිබ්බ කාලේ විශේෂෙන්ම මානවහිංකා උල්ලංගනය කරලා රටේ නම දැවන් තලෙසි විනාසකරපු කාලකන්නේ මහු සම්බන්ධය මේ වෙනවිටත් විශාල චෝදන අත්ති වෙනවා අහිංසක තරුණයන් දූෂණය කරලා ඝාතනය කිරීම සම්බන්ධී ඔබට මතකනම් මීට ිකකාලකට පෙර කමල් ගුණරත්නට කට්ටයක් කියන්න පටන්ගත්තා කමල් ගූ කියලා රත්න කියලා මේකට හේතු තමයි එක් අවස්ථාවකදී මොහු පිටරටින් අවස්ථාවක මොහුගෙන් ඥාති දරුවෙක් එක ඒ දරුවයි ගෙනගත්ත රාජකය විද්‍යාලේ තවශිශෂ්‍යයක් ගැටුමක් ඇති කරගත්තා. මේවලාවේ කමල් ගුණරත්න මේක දැරගෙන ප්‍රෝවල් එකටනත්ත මේ රාජිකය විද්‍යාලියට ගහිල්ලලා ඒත් අයිංසක දරුවට පහර දෙන්නට උත්සාකරා. එවලාව රජකය විද්‍යාලයට පපුූ දෙමවුපියන්ගේ මැදිහත්වව නිසා කමල් ගූරත්ත කියන කෙනා එතනින් මාර්ු වෙලාගිය. මිත්තවරනි කමල් ගුණරත්න පහුගේ කාලේ පොත් ලිව්වා සත්වසෙන්ම මේ මොහුලියපු පොත් නෙමේ ඕහ අනුන්ගේ පොත්වොල්ට තමන්ගේ නමදාගත්තා. මේවගේම වැඩ එදා ප්‍රේමදාසත් කරා. විශේසේම අපේ රටඉන්න කාලකන්නේ දේශපාලුව. අයිංසක ලේඛකයන්ට කියලා පොතක්ලියව ගැන ගට කියීයක් හරි මුටමලවල ඉන් පස්සේ තමන්ගේ නම දමාගැනීම තමයි සාමාන්‍යෙන් සිද්ධ වෙන්න. මේ මොහොත් එවිට කමල් ගුල්රන්නට තිබෙන ප්‍රබලම හැකිියවත් තමයි. ගෝටාවය රාජපක්ස මුරුන්ගත්තය තියෙන එක. ගෝට කියන්නේ මුරුන්ගත්තර ලගන්න බොහොම කැමැත්තෙන් ඉන්න මෙිනිහෙක්. එයින්ද හැමවෙලේම කමල්ගුලරත්න ගෝටව මුරුන්ගත්ත තියලා තමන්ග වැඩේ කරගන්නවා. මේ වෙනකොටත් ආරක්ෂ මාත්‍යන්සය තුළේ විශාල අරබුද රසක් මොහු නිර්මාණය කරලා තිබෙනවා. ඒවිත් තරක් නෙමයි බොහුගේ සතුට ලොකරන කිසි කෙනකුට තමන්ගේ ශේස්ත්‍රය තුළයි ඉහලට එන්න නොදීම මේ ප්‍රවණතාවයක් තියවා. මිෝ විශේසෙන්ම හමුදාව ඉන්න නිරධාරියෙක් කියන්නේ සිවිල් නීති පිල්ිබද අවබෝධයක් නැතිකිේ. එතකොට කමල් ගුණරත්න අද මේ අමාත්‍යංශය ලේකම්වරයාබලා කරන්නේ සිවිල් වැඩ. ඒ නිසා නොදන්න මගොල්ලට අතගාලා මෙවෙනකොට හත්පොලේගාගෙන ඉන්න. එවි තරක් නැවෙයි. මගේ හමුදාව ඉන්න කාලෙ කරපු කුපාඩි වැඩ තාමත් නවත්වලා නැහැ. මේ නි්චිත මොහොතට අමාත්‍යංන්ස ඇතුළෙ හිටපු ඇහැට කනට පේන තරුණියක්. ගැබ්බ අන්තියෙනවා කියන කතාව මේ වෙනකොටත් ආරක්ෂ ගමාත්‍යන්සේ බොහෝ දෙනෙක් දන්න කාරණය. ඉති මිට්‍රවර්ණ මේ අදාළ සිද්ධය සම්බන්ධින් ඉදිරියටත් අපි තොරතුරුවපට ගිෙනෙන්ට බලාපුරොත්වෙනවා. දවසින් දවස රට බල්ට යනවා. බල්ලු පාලනේ ටයනවා. මේ ප්‍රතිපලයක් විදියට අවසානයේදී සමස්ත ජනතාවට වන්දිගවන්න වෙලා අත්තියෙනවා. මිට්‍රෝනි දවසින් දවස මේ කාල කන්නේ තරට රට තල්ලුීමේ වගකීම ඔබටත්මට පැවරෙනවා. මොකද වියික් වස්ථාදායක අඩිකරන්න බලය තියන අපට පරමාධිපත්්‍යය බලයතියනෙ අපිට. යකාග හැටියට තමයි භවන තීන්දුවන්නේ. ඒවගේ ම තමයි ජනතාාව බැහැටියට තමයි පාලනය තිීන්දුවවෙන්නේ එනිසාමින් ඉදිරියටවත් මෙවැනි කාලකන්නින්ට බලෙන්ඩට ඉන්න නොදී මේ රටට සබෑලස මාදරය කරන සනස්මත්තිබෙන සමාජි දේශපාලන කණ්ඩයමක් සමඟ අපි පෙරට. ත් කම ෙන් සගන් ඔබ ස මට ය.